අර බලන්න මගේ කිටියෝ දැකලා තියනද මීට ඉස්සෙල්ලා මේ වගේ කඳු ප්‍රදේශයක් වචනෙන් විස්තර කරන්න බෑ හරිම ලස්සනයි ආ අර බලන්න කිටියෝ ගුවන් යානාවකුයි ගුවන් නියමුකුයි ඒගොල්ලන්ට මොකක් හරි කරදරයක්ද දන්නේ ඔන්න හදිසි ගොඩ බෑමකට සූදානම් වෙන්න කිටියෝ හොඳ වෙලාවට නියමුවට අනතුරක් වෙලා නැහැ අර මොකද හිම හාරන්නේ ආ මොකද්ද මොකද්ද පෙට්ටිය අනේ ඒක කකු ඔල්ලෝසුවා ඒක නම් පුදුම සහගතයි ආ වැඩක් නැහැ දුර වැඩි අපි ආපහු ගිහිල්ලා උදව් අරගෙන එමු මගේ කිටියෝ මගේ හෙලිකොප්ටරේ තියෙන වතන හරියටම අපිට තැන හොයාගන්න පුළුවන් වේ දැම්ම ගියොත් මම පෙන්නන්නම් තැන ඔන්න දැන් ඒ තැනට ආවා ඕ ඒක නම් ඉතන නෑනේ කොහොමද ඒක උනේ එහෙන් ඕ මට නම් තේරෙන්නේ නෑ ලකුණක්වත් තිබුණේ නෑ කොහොමද නියමුවකුයි යානෙකුයි එකපාරටම අතුරුදහන් වෙන්නේ නේද මගේ කිටි පැටියෝ ඉස්සෙල්ලාම ඔයාගේ මතකේ ගැන ආපෝට් ටිකක් බැලුවොත් හොඳයි මේ අහන්න මම කියන්නේ අද්ගුවන් යානියේ පැදීම ඔයා වගේ වයසක කෙනෙකුට ඔබින්නේ නෑනේ එතකොට ඔයා හිතන්නේ මම වගේ කෙනෙකුට මොන වගේ දෙයක් හොඳයි කියලාද? හරි මං කියලා දෙන්න. මං දන්න තරමේ හුඟාවක් දේවල් තියෙනවා කරන්න පුළුවන්. ඔයාට ඔබින අන්දමට, ඔයාගේ වයසේ හැටියට, ඉතින් කට්ටියක් එකතු වෙලා විනෝද ගමනක් යන්න පුළුවන්. හොඳ නියුමියක් දාන ගුවන් චාරිකාවක් යන්න පුළුවන්. හරියට අර පීටර්සන් කරනවා වගේ. ඔයා දන්නවද එයාව? මං එනකන් කුකු හෝටලේ බලාගෙන ඇති. කියපු දේ ගැන මං කල්පනා කරලා බලන්නම්කෝ. අපි යමු කිටියෝ. හොඳයි පරිස්සමෙන්. අර යානේ නියමයි තව මෙතන ඇති මං හොයාගන්න. අද හිමිපතනේ ගොඩක් වැඩි නේද? ඔව් එහෙමනේ. මං දන්නවා මං හීනයක් නෙමෙයි දැක්කේ. මං යානෑයි නියමෝයි පැහැදිලිවම දැක්කා. මට පිස්සුවේ. වලේසන්. ස්තුතියි. ආ මට පීණි උපමාව දන්නවා වගේ. ඔබේ රතු කබයෙන් මට අඳුරන්න පුළුවන්. ඔබ කියන්නේ මේ හෝටලේ මම විතරද මේ වගේ රතු කබයක් ඇඳගෙන ඉන්නේ? මගේ අද්ගුවන් යානෑයිද මං දැක්කව ඔබ? මොන අද්ගුවන් යානියද? ඒක ඉතින් මේ මොනවා? මම වගේ වයසක කෙනෙක් මේ වගේ දෙයක් නොකළ යුතුයි කියලාද ඔබ කියන්නේ? ඔය කතාව මට අදුදේ කෙනෙක් කිව්වා. මට තේරෙන්නේ නෑ ඔබ මොනවා කියනවද කියලා. ඒත් භාගෙන දක්වපු උදන්දුවට ස්තුතියි. දවස සතරකින් ගත කරන්න මගේ ඉක්ම පැටු. පරිස්සම වෙන පාරල් හරියට ලිච්චනවා. මේක හරි වැඩක් නේ කිටියෝ. මගේ ඇස් එක පරීක්ෂා කරගන්න වේවිද දන්නේ? මෙයාව තමයි මං ගුවන් යානිය ළඟදී දැක්කේ. ඌ මෙයා තමයි. මේක නම් හරිම අභිරහසක් තමයි. ඔන්න බලන්න ඔන්න බලන්න හරියටම හිම මිනිසට කුකු යන්න හෝටලෙට මහත්මයා අනේ මට සමාවෙන්න ඇත්තටම වෙච්ච දෙයට සමාවෙන්න ආච්චි එනකල් මට බලන් ඉඳලා එපා වුණා එහෙම කියලා හරියනවද ආ ඔය කොච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි සුළු සිදුවීමක් නේ නැත්තම් මෙහෙදි ලැබෙන සතුට අඩු වෙන්න පුළුවන් මොකක් ගැනද දැන් ඔබ ඔය කතා කරන්නේ විශ්වාස කරන්න අපි හැම තිස්සෙම උත්සාහ කරන්නේ තරඟයට සහභාගී වෙන හැම දෙනාම බොහෝම සතුටටපත් කරන්න ආහ් ඒ අයට අපි හැම දෙයක්ම දෙනවා මේ නුමිලේ නවාතැන් පහසුකම් පවා අපි සලස්සනවා ඒ පහසුකම් වල නම් අඩුපාඩුවක් නැහැ අඩුපාඩුවර තියෙන්නේ මේ හිම ක්‍රීඩා හුඟක් අඩු එකයි. ඒවත් තිබුණා නම් තමයි හුඟක් හොඳ වෙන්නේ. මම හිතන්නේ එහෙමයි. මොකද කියන්නේ රෝසාච්චි? ඔව් ඒක හරි. ඔයා හින්දා තමයි මේ අවස්ථාව ලැබුණේ. වාටනේ දිනු මැදුනේ. මම කැමති මේ වෙලාවේ මතක් කරන්න අපේ හෝටලේ අද පවත්වන විවිධ ඇඳුම් තරගය ගැන. මේ සැරේ අපි යෝජනා කරලා තියෙන්නේ අධික ශීත ප්‍රදේශවල වාසය කරන සත්තුන්ට සමාන ඇඳුම්. ඔව් මම හිතනවා ඔයගොල්ලෝ සාපාරි. ආ විවිධ ඇඳුම් තරගයක්. පුරුවටදී. හා කියන්න රෝසාච්චි. අනේ හා කියන්න. ඇයි නැත්තේ අපිට හොඳට විනෝද වෙන්න පුළුවන්. හරි.
ස්තුතියි වට රෝසාච්චි. ආ එහෙමනම් අපි අද රැට හමු වෙමු. ටිකකට ඉස්සෙල්ලා මම මේකෙන් හිම උඩ ගිය හැටි බලන්න තිබුණා ආච්චිට. තරගයක් තිබුණා නම් මම පළවෙනියා වෙනවා. අද දවල්ටත් අපි මේ ක්‍රීඩාව කරනවා. මං හිතන්නේ මාත් එක්ක පොඩි ගමනක් යන්න આવොත් හොඳයි ඔය හිම ක්‍රීඩාවට වැඩිය. හැබැයි හිම සපත්තු දාගන්න වෙනවා. අයියෝ හිම සපත්තු මොනවටද ඉතින් අපි ඇවිදින්න යන්නේ? ආවෙ නැත්තම් විවිධ තරගෙට යන්නේ. ඒකනම් හරිම සාධාරණ නේද රෝසාච්චි? ඒක හරි. අපි යන්කිමු. අපරාදනේ කොච්චර විනෝද වෙන්න තිබුණද හිම ක්‍රීඩාවට කියන්නේ. හරිම පාඩුවක්. කිසිම තේරුමක් නැති ගමනක් අපි යන්නේ. එහෙම නේද කිටියෝ? මන් දන්නේ ආච්චිට පිස්සුද කියලා. එන්න එන්න සීතල වැඩි වෙනවා. මට නම් දැන් ඇති වෙලා. රෝසාච්චි මට ආපෝ යන්න ඕනේ. රෝසාච්චි මට ආපෝ යන්න ඕනේ. මට ඇවිදලා ඇති වෙලා. මට ගිහිල්ලා හිම ක්‍රීඩා කරන්න ඕනේ. රෝසාච්චි මං කියන්නේ අහන්නවත් නැහැ. ලස්සනට හංගලා තියෙනවා. දැන් මට තේරෙනවා හෙලිකොප්ටරේ ඉඳලා මේක දැක්කේ නැති ඇයි කියලා. මොන හෙලිකොප්ටරයක්ද? මට පේන්නේ රෝසාච්චි මට මොනා හරි හංගනවා වගේ. මං ඔයාට හැංගුවේ නෑ. මට ඕනුනේ ඔයාව පුදුම කරවන්න. පොඩි කමාන්ඩෝ තැන ආවනම්? ඇත්තට එනං ඔයා කවුද? තවමත් ආසර හිම ක්‍රීඩාවට යන්නද? ඔව් ඒකට තමයි මං ආස. රෝසාච්චි බලන්න මේ නියම වගේ ආසනේ. මොනා වුණත් මට හොඩුවාවක් හොයාගන්න ඕන. මොන දෙයක් ගැනද රෝසාච්චි ඔච්චර හොයන්නේ? මමත් හරියට දන්නේ නැහැ. ඒත් මොකක් හරි හොඩුවාවක් හොයාගන්න ඕන. මෙන්න බලන්න. මං දැන් යානේ උඩට ගන්නවා. ආසන පොඩි තද කරගන්න. දැන් යානේ වේගය වැඩි කරනවා. මේ වගේ දෙයක් කොහොමද ගුවන් යානයක් ඇතුළට ආවේ? ඉන්න කුකු මං හිතන්නේ මේක තමයි මං හොයපු හොඩුවා. හා මේක මේ ලීවලින් හදපු කුරුල්ලෙක්. ලීවලින් හදපු විශේෂ කුරුල්ලෙක්. කකු එකෙක්. හරිද? කො බලමු. සමහර විට අපේ අත්වැඩගුරුතුමාගේ උපදෙස් පිළිපදින්න වෙයි වගේ. වුඩ්වඩ් මහත්මයා? ඒ ඔයාමද? ඔව් මොනවද කේන්? ක්ෂම වැඩනේ. මේ පුදුම සුකි. මේ මගේ වැඩ තමයි. මං දන්නවා කවුරුත් දන්නවා ඔබ දක්ෂ ඔලුසු කාර්මිකයෙක් කියලා. මට වුණා ඇවිල්ලාම බලන්න. මගේ ඔලුසු වචනේ පරිසමාප්ත අටේම විශිෂ්ට ඒවා. මම පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් පරිදි විවිධ ඔලුසු ඉපදවනවා. ලෝක හැම තැනකටම මගේ ඇව්. ඒක නෙමෙයි. මේක ඔයාට දෙන්න ඕන. සමහර විට ඔබ කියපු විශිෂ්ට එකක්ද දන්නේ නැහැ මේක. මේකට සම්බන්ධද දන්නේ නැහැ. එතකොට ඒක කොහෙන්ද හම්බ වුණේ කියන්න? කොහෙන් කියලාද හිතන්නේ? මේක අර ගුවන් යානයේ ඇතුළෙන්. එහෙමනම් අපි පස්සේ හම්බෙමු වුඩ්වඩ් මහත්තයා. යාඥාන් යානිය හොයාගෙන මට හිතා ගන්න බෑ. බලමුකෝ එහෙනම්. අද දාත මේ කාන්තාව ගැන බොහොම පරස්සමෙන් ඉන්න ඕනේ. මේ ඉන්නේ සුබ සන්ධ්‍යාවක් මැඩම්. කුකුටත් එසේමයි. අද විශේෂිත අමුත්තු වගේම ඉතා ප්‍රසිද්ධ අයත් ඉන්නවා. අපි මේ පළාතේ ඉන්න සුවිශේෂී පුද්ගලයන්ට උපහාර දක්වනවා. කරුණාකරලා ඇවිත් ඔබට කැමති විදියට සංග්‍රහ කරන්න. ඒක බොහොම හොඳයි. අපේ විවිධ ඇඳුම් තරඟයේ ආරම්භ වෙන්නේ අර කකු ඔරලෝසුවේ හරියට රාත්‍රී 12 වදිනකොට. මේක අපේ දක්ෂම ඔරලෝසු කාර්මික වුඩ්වඩ් මහතාගේ නිපැයුමක්. ඒක දැන් මොහොතකට පෙර මෙන්න මේ හයි කරලා ගියා. සත්කෙම එහෙනම් මට දැන් සමා වෙන්න. අනිත් අමුතු ගැන මම බලන්න ඕනේ නේ.
ඕ පොඩ්ඩෙන් අමතක වෙනවා මේ ෆැක්ස් එක මේ මොහොතකට ඉස්සෙල්ලා ආවේ මම යන ඕන මේක ඉන්ස්පෙක්ටර් මං ඉල්ලපු තොරතුරු වල කොහෙ ගිහිල්ලාද මේ දරුවා කුකු හොඳ වැඩක් නෙමෙයි. අර මුද්ද මං කොයි විහර දැකලා මං කොලන්ට ඒක මං හිතන්නේ යාගේ හවුල්කාරයෝ දෙන්නේ මං හොයාගන්න ඕන මේ ක්‍රීඩාව මොකද්ද කියලා. සමාවෙන්න කියවල බලමු ලොන්ඩ්‍රිය ඇතුළු සාකච්ඡාවක් බලාගන්න පුළුවන් වෙන්න යන්නේ මොකද්ද කියලා බලමුකෝ මෙන්න ඕක ළඟ ගෑස් පූනු හැනුම් අසේ හංග කන්ටි කවදන්න බොයි ආය මට ඔබ කවුද ඔබ රෝසි පෙටි පැත් විශ්‍රාමනත් ගුරුවරයක් මේ හොටලේ අමුත් එක් හැටියට සංග්‍රහ විඳිනවා හරිද මකටද අපි ගෙනගොත්තු වල මට ඕන කරනවා ඔබව හිරේ යවන්න බැඳලා දාන්න අපේ ආව එන්න අපේටද ඔක්තු බලන්න දන්නේ නැරවද කවුද කියලා ඔබට ඇඳලා ඉන්නේ සත්තුන්ටත් නිගාවක් දෙනවා හිතනවද මන් දන්නේ නැහැ කියලා ඕගොල්ලන්ගේ සැලැස්ම මොකද්ද කියලා ඕගොල්ලෝ හදන්නේ විස වායුවක් යවලා මිනිස්සුන්ව සිහි නැති කළා ගෑස් මුණු දාගෙන උත්සවයට එන මිනිස්සුන්ව මං කොල්ල ගන්නේ ඔබ හොයාගත්තද ඔව් ඔබේ කකුල්ලෝස්ුවේ තියෙන ගෑස් පිට වෙන කැප්සූලේ එකමට හම්බුණා ඕගොල්ලන්ගේ සැලැස්ම වැරද්දුවට මට කනගාටුයි ඒ කැප්සූලේ තිබිච්ච ගෑස් අයින් කරලා මං නිකන් හුලම් පිරෙව්වා ඕගොල්ලන්ගේ ඒ සැලැස්ම දැන් වැඩ කරන්නේ නැහැ මට කනගාටුයි මේ වයසක කාන්තාවම පැරද්දුවා මගේ ගුවන් යානිය හොයාගත්තා හිතටක් දෙන්නේ මං පැය දෙකක් විතර හොයන්න මහන්සි වෙච්ච එකක් හොයාගෙන ඒක ඇතුලේ තිබ්බ කැප්සූලයක් මාරු කෙරුවා හොත වෙනවට මම ඒක හොතලේ කැම්ප් තාලාවේ තිබ්බේ නැ මම තිබ්බේ ආලින්ගන නැතුන් තාලාවේ අපි එක්බන් කල්ලේ හන්ට ඕනේ වෙලාවකට එනවනේ නෝනේ මේක වයසක නෝනේ විදා ගන්න වෙලාව අට දහ දොළහ වදිනකොට අපි හොඳ පොසත් තනියම ගිහිල්ලා බලන්න මහාම උඩ මිනිස්සෙක් එයා දන්නේ නැහැ මං හුස්ම තද කරගෙන හිටියා කියලා මිනිහත් මෝඩ නැහැ දොරේ අගුළු දාලා ගිහිල්ලා තියෙන්නේ රෝසාච්චි ඉක්මන් කරන්න අපිට ඇය 12ට ඉස්සෙල්ල ක්‍රියාත්මක වෙන්න ඕනේ මම එනවා රෝසාච්චි කොහොම හොඳයි කිටි ඔයා නම් නියම දඩයම් පූසෙක් මේ මම රෝසාච්චි මොනවද ඔයා ඕක ඇතුලේ කරන්නේ මම මේක ඇතුලේ මොනවත් කරන්නේ නැහැ ඉක්මන් කළා මාව එළියට ගන්න කුකු ඉක්මන්ට ඉක්මන්ට අයියෝ ඉක්මන්ට මොනව හරි කරන්න කුකු දැන් වෙලාව කීයද රෑ 12යි මම මෙතනම ඉන්නම් අර කකු ඔල්ලෝසුවේ 12 වදින්න දෙන්න එපා කොහොමද ඒක කරන්නේ ඉක්මන් කරන්න රෑ 12 වදින්න ඉස්සෙල්ලා මම මේ යනවා වෙලාව හරි වගේ ඒ ඔල්ලෝසු හරි ඉක්මනින් වෙලාව යනවනේ කොහොමගේ කටපෝලේ මොකද ඒක මන් තිබ්බේ මට හරියට මතක නෑනේ මොකද දැන් මං කරන්නේ මං කොහොම හරි මෙතනින් එළියට යන විදිහක් හොයා ගන්න ඕනේ කොහොමද මං කැටි පොලි දැම්මේ මේ තියෙන්නේ දැන් වෙලාව නම් හරි ආ
මේක කරන්න කමන්නේ මට ඉක්මනට යන්නයි ඕනේ හරි දැන් මට ඕන මොකක් හරි විදින්න මේක හරියයි මගේ හිතේ හරි ඉක්මනට ඉන්න ගන්න ඕනේ ඔන්න එහෙනම් මොනවා හරි හරි කොහමද පාර එක පාරයි ඇස් වහගෙන නියම පාර හරි අපේ මගේ ඕරලේ ඔසේ කුදුල්ල ඒක ඉවරයි මට ඒකට වර්ධිත වන්නවට මේ බලන්න ඒක එහෙම නෙමෙයි මං කියන දේ අහන්න ඔඩක් ඉන්න මම ඒක තේරුම් ගන්න අල්ලන වයාව මොනවද බලන් ඉන්නේ මේ යනවා සර් ඇත්තටම කොහෙද යා රෝසාච්චි මේ කොහෙද කොහෙද මේ මං කියන්න කෑ ගහන්න එපා අස්සේ කතා කරමු කරන්න වැඩ ගොඩාක් තියෙනවා ඉස්සෙල්ලා මෙහින් පිටවෙනිස් දිහා බලමු දැන් අපි මේ පැත්තෙන් ගිහින් බලමු නේද රෝසාච්චි අයියෝ මොදේ අයියෝ තල්ලු කරද බා බොහොම හොඳයි බොහොම ප්‍රවේශමයි එන්නකොට මම කණේ කතුන කියනකොට උගුලංගම වට කරලා යා මොනවා ලිස්සල වැටුණා මම එද්දවා අර බලන්න මම කවුද කියලා දන්නේ නැහැ අල්ලතමයි මෙයා තමයි අල්ලන්න ඕනේ මෙයා බොහොම භයානකයි මං කියන්නේ ඇත්ත ඕ මං කියන්නේ ඇත්ත බලමු කවුද කියලා මේ උඩ්වඩ් මහත්තයා ඒ කියන්නේ උච්චර ප්‍රසිද්ධ අපි කවුරුත් හොඳට අඳුරන ගරු කරන උඩ්වඩ් මහත්තයා හොරෙක් කියලාද මෙයාගේ ඇත්ත නම ෆ්‍රැන්සිස් කල්හාරි මෙයාව අන්තර්ජාතික පොලිසියෙන් සෑහෙන කාලයක් ඉඳලා හොයනවා මෙන්න සාක්ෂි. ওই ලී කුරුල්ල ඇතුළේ තියෙන කැප්සූලේ නිර්වින්දන ගෑස් එකක් තියෙනවා. කකු ඔල්ලෝසුයි රාත්‍රී 12 වදිනකොට ওই සීළු දෙනාවම සිහි නැති කරලා ඕගොල්ලන්ගේ රන් බහඬ හොරකම් කරන්නයි මේගොල්ලෝ හැදුවේ. මං කියන දේ තේරුණාද? ආ මොනවා? ඔබ කියන්නේ මේ මගේම හෝටලේ ඇතුළේ? විශ්වාස කරන්නත් අමාරුයි. කෝ දෙන්න මට බලන්න. මං හිතන්නේ මේක මේ සාමාන්‍ය කකු කුරුල්ලෙක් නේ. දැක්කදේ ගෑස් කොහොම බලගතුයි එතකොට අර ගුවන් යානේ මට ඒක හම්බුණා කවුද දන්නවද ඒකේ නියමුව වුඩ්වෙඩ් මහත්තයාගේ මේ ගෑස් මනුස්සයා ඔක්කොම කතා කප්පල් කෙරුවා ඔයා එන්න කලින් හැමදයක්ම බොහොම හොඳින් කෙරීගෙන ගියානම ඔයා නැදිහත් නොවෙන්න ලෝකේ හුගාකට වලට ගිහින් ඔය මැජික් කොරල ඔසුව පාවිච්චි කරලා වටිනා බඩු රාශියක් හොරකම් කරලා තිබුණා ඒක කොච්චර හොඳ සලස් බද්දා අපායි වෙච්චද ඔබ කකු ඔල්ලෝසුව හයි කරලා දෙන්න උනන්දුන හේතුව ඒක ඇතුළේ ඔබට ගෑස් කැප්සූල් රඳවන්න ඕන කරපු නිසා මිනිස්සුන්ගේ වටිනා ආභරණ හොරකම් කරන්න පුළුවන් දේශීම ක්‍රමයේ තමයි ඒ හයව සිහි නැති කර දෙක මම මේ තරක් පහදා ගන්න අවුරුදු ගණනක්ම හරියට දුක් පාටි උදා අති වේදි පුංචි නාකි ආතිත පුල්වා උදා පාව පරද්දට අතේ මට හිතා ගන්නවත් බෑ මම මේ වගේ දෙයකට අහුරයි කියලා නැවත වාරයක් ඔබට ස්තුතියි මැඩම් මම අවංකවම කියන්න ඕනේ මම මුලින් මේ කතාව විශ්වාස කෙරුවේ මනේ කරුණා කරලා මට ඉඩ දෙන්න ඔබට ඊට මගේ මේ කෘතගුණ සලකන්න එහෙම කරන්න අවශ්‍ය නෑ මං පෙන්නන්නම් ඔව් මට තේරෙනවා කරුණා කරලා මට ඉඩ දෙන්න ඔබ මෙහෙ ගත කරන මේ නිමාඩුව තව සතියකින් දික් කරන්න හරි මාපුරි අපිට කරපු මේ ආරාධනාව පිළිගන්නවද රෝසාච්චි මට පුළුවන් හිම ක්‍රීඩාත් කරන්න ඔව් මං පිළිගන්නවා
ඒකට ප්‍රතිඋපකාරයක් වශයෙන් මායි සිටියයි එක යමු අතුුවන් යානේ රවුම. ඔබලන්ට හිතෙන්නේ